අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අභිමානනීය 72 වන ජාතික නිදහස් දිනය හෙට. ජාතික උත්සවයේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී. මාරාන්තික ශාස්ත්‍රෝගයත් අභිබවා ගිය කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වෙයි. වුහාන් මෙහෙයුමට එක් වූ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සිය අත්දැකීම් ප්‍රථම වරට මාධ්‍යට කියයි. පැය දෙකක් විදුලිය කැපීමේ විදුලි බල මණ්ඩල තීරණය ඇමති උපදෙසින් නවතී. එජාප නව සන්ධානයේ මහලේකම් ධූරය මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරට. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරින්තු. දැන් දේශීය පුවත්. 72 වන ජාතික නිදහස් දින උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 7267 දෙනෙකු මෙවර නිදහස් දින සැමරුමට එක්වනු ඇති. එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ආරාධිතයන් 2500කට ආසන්න පිරිසක් සහභාගී වීමටද නියමිතව තිබෙනවා. ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් ලෙස හෙට දිනේදී සැමරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර නිදහස් දින සැමරුම් මුලල ඉතා චාම්මයුරින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව මින් පෙර නිදහස් දින සැමරුම් වලදී සිදු කෙරුණු අංක කිහිපයක්ම මෙවර ඉවත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවල උත්තමාචාර පෙළපාලිය පැය 3කට අධික කාලයක් පැවැත්වුණා. මෙවර එය පැය 2ක් හෝ ඊට අඩු කාලයකට සීමා කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එමෙන්ම ජනාධිපතිවරයා සැමරුම් උත්සවයට කැඳපායමේදී පෙර ගමන්රථ සහ අශ්වාරෝහකයන් පැමිණීම සාමාන්‍යයෙන් සිදු වූ අතර මෙවර ජාතික නිදහස් දිනේදී අශ්වාරෝහකයන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම පැරෂුට් ආධාරයෙන් සිදු කරන ගුවන් සංදර්ශනද මෙවර සිදු නොකරනු ඇති. නිදහස් දින සැමරුම් පෙළපාලියට එක්කරන යුද වාහන ප්‍රමාණය සීමා කිරීමටද මෙහිදී තීරණය කර තිබීම විශේෂත්වයක්. ආපාදිත සිබලුන්ද මීට පෙර පැවති සැමරුම් පෙළපාලිවල ගමන් කළද මෙවර එම සිබලුන් පෙළපාලියට එක්කර නොගැනීමටද තීරණය වී තිබෙනවා. 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වන ආකාරය අද දිනේදී දක්නට ලැබුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 7267 දෙනෙකු මෙවර නිදහස් දින සැමරුමට එක්වෙනවා. ඒ අනුව පාබල පෙළපාලිය සඳහා නිලධාරීන් 6533 දෙනෙකුද, රථ පෙළපාලිය සඳහා ආරක්ෂක අංශයේ නිලධාරීන් 730 දෙනෙක්ද සහභාගී වීමට නියමිතයි. මෙවර නිදහස් දින සැමරුම් මුලලේ රථ වාහන පෙළපාලිය සඳහා ආරක්ෂක අංශයට අයත් රථ වාහන 106ක් ද එක්කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ අතර 72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත්පතා ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පැවැත්වුණා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. මේ අතර ජාතික නිදහස් දින සැමරුම් මුලල පැවැත්වෙන හෙට දිනේදී පෙරවරු 4 සිට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. හෙට දිනේ සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබමින් ජාතික අභිමානය සංකේතපත් කරනු ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත රජය දැනුම් දී තිබෙනවා. එමෙන්ම සෑම නිවසකම ජාතික ධජය ඔසවමින් මෙම අභිමානවත් සැමරුමට එක්වන ලෙසයි රජය ඉල්ලා සිටින්නේ. එමෙන්ම හෙට දිනට යෙදී තිබෙන 70 වන ජාතික නිදහස් දින සැමරීම සඳහා ජනතාවද මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරය අපට දක්නට ලැබුණා. ජාතික ධජ මිලදී ගනිමින් තම නිවෙස් වෙළඳ සැල් සහ මාර්ග දෙපස ජාතික ධජ ඔසවමින් ශ්‍රී ලාංකික පුරවැසියන් 72 වන නිදහස් දින සැමරුම් උළෙලට සූදානම් වූයේ මේ ආකාරයෙන්. වුහාන්
සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරට රැගෙනීමේ මෙහෙයුමට දායක වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක් වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ IATH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින චීන ජාතික කාන්තාව මෙවන විට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යාරෝග විද්‍යායකගේ විශේෂඥ වෛද්‍ය සුදත් සම්පවීර මහතා පවසනවා. මෙතර වෛරස් ආසාදනයෙන් මෙවන විට මියගිය සංඛ්‍යාව 361ක් වන අතර එය SARS වෛරසයෙන් මියගිය සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට චීනයේ ගුණනැගූ රෝහල් දිත්වෙන් පළමු රෝහල අද සිට ජනතාව වෙනුවෙන් විවෘත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා වෛරසය පැතිරියාම නිසා වසා දෙමළු වුහාන් නගරයට ඇතුළුව එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද දහවල් ජනාධිපති කාර්යාලයේදී භෝජන සංග්‍රහයකටද එක්වනා. නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජාතික බෝවන විද්‍යායතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි චීන ජාතික කාන්තාවගේ තත්වය මේවන විටත් යහපත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පසුගියදා දිවිනට පැමිණි ශ්‍රී ලාංකිකයන් 33 දිනා දිනකට තුන්වරක් පැගින් පරීක්ෂාවකට ලක්කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එම පිරිස දැනට දියතලාව යුද හමුදා මූලික රෝහලෙහි ස්ථාපිත කර ඇති විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව යුද හමුදා මුලස්ථානය නිවේදනය කර තිබෙනවා. දැනට වුහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සිසුවියන් 33 දෙනා ඉතාමත්ම හොඳ නිරෝධ තත්ත්වෙන් පසු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිරෝධායන කටයුත්ත ඉතාමත්ම සාර්ථක අන්දමින් දැනට පවත්වාගෙන යනවා. ශ්‍රී ලංකා නිරෝධායන කටයුත්ත වෙනත් ආසියාතික රටවල් සමග සංසන්දනය කිරීමේදී ඉතාමත්ම ඉහළ තත්ත්වයකින් පවත්වාගෙන යනවා. මෙම අවස්ථාවේදී අපේ සියලු දෙනාට අවශ්‍ය සියලුම පහසුකම් ශ්‍රී ලංකා යුද හමුදා විසින් සපයලා දී තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 361ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2002-2003 වසර තුල ආසාදනය වූ SARS වෛරසය හේතුවෙන් මියගිය 349 දෙනාගේ සංඛ්‍යාවද ඉක්ම ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකරනු ලබන රෝහල් ද්විත්වයෙන් ප්‍රථම රෝහල අද ජනතාව වෙනුවෙන් විවෘත කර තිබෙනවා. ඉදිකරමින් පවතින අනෙක් රෝහලද තව දින දෙකක් තුළ ජනතාව වෙත විවෘත කිරීමට හැකිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. අද වන විට චීනය ඇතුළු රටවල් 27කින් හමුවන කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ගණන 10,000 ඉක්මවා ඇති අතර නවතම ආසාදිතයින් වාර්තා වෙන්නේ ස්වීඩනයෙන් හා ස්පාඤ්ඤයෙන්. මේ අතර කොරෝනා වෛරසයට පිළියම් සෙවීමේදී යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට තායිලන්ත වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. ඒ වෛරසය ආසාදනය වීමෙන් ආසාද්‍ය තත්ත්වයේ පසු වූ රෝගියෙකු හට උණ සහ HIV සඳහා වන ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කිරීමෙන්. මේ අතර කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් පිරිස දැනුවත් කිරීමට චීන බලධාරීන් පියවරගෙන තිබෙනවා. වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් ලබා දීමට මෙහිදී පියවරගෙන තිබීම විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ෂැංහායි සංයුක්ත දර්ශකයට අනුව 8% දක්වා පහත වැටී තිබූ චීනයේ කොටස් වෙළඳ පොළ පසුගියදා එරට අවුරුදු නිවාඩුවත් සමග වසා දමා තිබුණා. එම කොටස් වෙළඳ පොළ අද යළි විවෘත කිරීමට චීන රජය පියවරගෙන තිබුණේ කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථික අවපාතයකට රැගෙන ගොස් තිබෙන චීන ආර්ථිකයේ යළි ගොඩ ගැනීමේ අරමුණින්. මේ අතර හොංකොංහි නායිකා කැරී ලැම්ප් විසින් චීනය වෙත පිවිසෙන ගොඩබිම් සහ මුහුදු මාර්ග 13-10 කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් චීන රජය පෙන්වා දෙන්නේ මෙම වෛරසය හේතුවෙන් ලොව බලවත් බොහෝ රටවල් චීනයට සහාය ලබා දීම වෙනුවට අනවශ්‍ය භීතියක් ජනතාව ඇතිකර ඇති බවයි. එමගින් චීනය මෙම ව්‍යසනකාරී අවස්ථාවේ යම් මානසික කඩාවැටීමකටද ලක්වී සිටින බව චීන රජය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
சீனே வுஹான் நகரே சிட்ட மிரட்டு சிசுன் கெனவா கனிமட கிய ஸ்ரீலங்கைக்கு குவான் சமாக்குமே சாமாஜிக்கயன் அத கொலம்பதே மாத்தியா பாக்கத வாதி புனா මේක ගැන අපි ආරංචි වුණාම ඉස්සල්ලා වුණ වුණා කවුද මේ මිෂන් එකට යන්නේ කියලා බලාගන්න. එතකොට අපි කරේ වොලන්ටියර්ස්ලාව එක්කව කරගත්ත කවුද කැමති යන්නේ මේ මිෂන් එකට කියලා. මම ඉස්සල්ලා යන්න ඕනේ අනිත් කාගිටේ කාඩ් එකක් දාන්න නැතුව මම යන්න ඕනේ ඉස්සල්ලා. ඒක නිසා මම කිව්වා මම යනවා. එතකොට අනිත් පයිලට්ස්ලාගෙන් මම ඇහුවා ඒගොල්ලෝ කැමතිද යන්න කියලා. එතකොට ඔක්කොම වගේ කිව්වා හිතන්නේ නැතුව ඒගොල්ලෝ මේ මිෂන් එකට කැමතියි කියලා. ඊට පස්සේ අපිට ආපෝස් එකෙන් බ්‍රීෆින් එකක් දුන්නා මොනවද කරන්න ඕනේ කියලා. අදින් ඕන සූට් එක, ගෝල කිට් එක කොහොමද කරන්නේ, ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි ආපෝස් එකෙන් කට්ටිය ඇවිල්ලා අපිව කියලා දෙන මොනවද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි අපේ ගමන ගියා. ගියාට පස්සේ වුහාන් වල මොන වගේ සිතුේෂන් එකක් තිබුණේ? වුහාන් වලට යනකොට තිබුණේ එයා ඉන්දියා ප්ලේන් එකක් ප්ලෑන් කරලා තිබුණා. ඒගොල්ලෝගේ කට්ටි වරන් යන්න සවුත් කොරියා එයාලයින් එකක් තිබුණා. ඊට පස්සේ තමයි අපි එතන ලෑන් කරේ. හැබැයි එතන ගියාම නෝමල් හොටෙල් ගියාම ගොඩක් ප්ලේන් යනවා, කතා කරනවා, ඒවා මුකුත් තිබුණ නෑ. අපි ගිහිල්ලා පාක් කරනකොටත් දෙතුන් දෙනෙක් විතරයි තමයි ප්ලේන් එක අපට හිටියේ. ශ්‍රී ලංකා ක්‍රූ එක ගාවට ආවට පස්සේ ඒගොල්ලෝ මොන වගේ රෙස්පොන්ස් එකක්ද දැක්කේ? ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ මාට සතුටකින් ආවේ. අපිට දැක්ක ගමන් ඒගොල්ලන්ගේ ඇස්වල කඳුළු ආපු ගමන් අපි ඒගොල්ලන්ටත් අර මාස්ක් එකයි ග්ලව්ස් වෙයි දුන්නා, සැනිටයිස් එකකුයි. පැසෙන්ජර්ස් නම දකින්න නැතුව ඇති. මොකද අපි විතරක් ක්ලෝස් කරන් හිටියා. අර උතරමේ අපිට අපිවත් අඳුර ගන්න බෑ. අපි කරේ මොකද්ද, අපේ ඇඳුමේ අපි අකුරු ලිව්වා. කොෂන්නකේ දනිදුනන් ඩි ඒ ඔක්කොම දියන්තම අපි රෙකග්නයිස් කරේ. ඒත් තමයි මිෂන් එකට යද්දී මම වුහාන් වලට යනවා කියලා දන්නේ මගේ අම්මා විතරයි. එයාපෝට් එකට ඇවිල්ලා අපේ ඉන්ෆ්ලයිට් ඩිපාර්ට්මන්ට් එකේ බ්‍රීෆින්ග් එකේදී තමයි තාත්තා දන්නේ. ඇත්තටම උදේ මම ගිහිල්ලා ඉඳි තමයි මගේ යාළුවෝ ටික දන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මේ වන විට ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. කෙසේ වෙතත් මෙම අවධානන් තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව කුස් නොමැති බවයි අමාත්‍යවරිය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. විශේෂයෙන්ම දැනට තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව එක්කෙනයි. දැනට රෝහල් ගත කරලා තියෙනවා සැකසහිතව රෝගීන් 20ක්. ඒ වගේම රත්නපුර රෝහල වගේ රෝහල් වල හිටපු සැකසහිත රෝගීන් මේ වෙන විට ඔවුන් රෝහලෙන් නිදහස් කරලා තියෙනවා ඔවුන් කොරෝනා රෝගීන් නොවන නිසා. මේ රෝගිය පැතිර යාම වැළැක්වීම සඳහා ගත හැකි සියලු පියවරවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව අනික් ආයතන වලින් අරගනිමින් පවතින අවස්ථාවේදී තවත් ගත යුතු මොනවා හරි තියෙනවා නම් අපි ගන්නවා. හැබැයි ගත හැකි උපරිමේ අපි අරගෙන තියෙනවා. හැබැයි සමහර වෙලාවට තවත් මෙවැනි රෝගීන් අපිට හමු වෙන්න ඉඩක් නැහැ කියලා අපිට කියන්න බෑ. මේ අවදානම තව මාසයක් විතර යනකම් මේ රටේ පවතිනවා. සාමාන්‍යයෙන් වෛරස් රෝග වලට තියෙන ප්‍රතිකාර ඖෂධ ගත්තාම ප්‍රතිවෛරස් ඖෂධ ඉතාමත්ම සීමා සහිතයි. ඉතින් බොහෝ වෙලාවට මේ වෛරස් රෝග සනීප වෙන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය දියුණු වීම මගින්. ඒ අවස්ථාවේදී අපි කර යුත්තේ ඒ රෝගියාව ශරීර ශක්තිය සහ පෝෂණය මනාව පවත්වා ගැනීම. ඉතින් මේ අවස්ථාවේදීත් සිදුවෙන්නේ ඒකයි. නමුත් අප ලෝකයේ ඉන්න වෛද්‍යවරු නොයෙක් ඖෂධ අත්හදා බැලීමෙන් පවතිනවා. මේ අවස්ථාව වෙනකොට තවමත් ඖෂධයක් සාගෙන නැහැ. ශ්වසන මාර්ගයෙන් බෝ වෙන රෝග ගත්තහම, වෛරස් රෝග ගත්තහම ශීත දේශගුණයේදී ඒක ව්‍යාප්ත වීම සාමාන්‍යයෙන් වැඩි. ඒ ශීත දේශගුණය කියන පළාත්වල රටවල්වල ඉන්ෆ්ලුවන්සා වසංගත සාමාන්‍යයෙන් පැතිරෙනවා. ඉතින් එහා සමානව මේ රෝගෙත් ගත්තාම මේකත් ශ්වසන මාර්ගයෙන් බෝ වෙන, විදිටි මාර්ගයෙන් බෝ වෙන එහා සමාන රෝගයක් නිසා ශීත දේශගුණයකදී ප්‍රතිරීමේ හැකියාව සමාග විට වැඩි වෙන්න පුළුවන්. මෙවතත් කියන්න ඕනේ මේක මාස දෙකක් පැරණි රෝගයක් විතරයි. ඉතින් ඒක නිසා මීට කලින් මෙහා සමානව ඇති වෙච්ච වසංගත රෝග තත්ත්වයන්ගේ අධ්‍යක්ෂින් එක තමයි අපි නිගමනය කරන්නේ කොයි විදිහටද මේ වෛරසය හැසිරිය හැක්කේ කියලා. ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කුටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන් තුනිකුත් කළා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටව ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ සැකකරුවන් ලෙස නම් කරමින් රහස් පොලිසිය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදු කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඊයේ දහවල් වැඩබලන පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව උපදෙස් ලබා දී තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රංශයේ එයාබස් එසේ සමාගම සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රංශයේ එයාබස් එසේ සමාගම සමග A330 ගුවන් යානා 4ක් සහ A330 වර්ගයේ ගුවන් යානා 6ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේ මැයි මාස 16 වනදා අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. එම වකවානුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිල චන්ද්‍රසේන මහතා කටයුතු කර ඇති අතර ඔහු 2015 වසරේ ජනවාරි මාස තෙක් එම තනතුර දරා ඇති බවද නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිඛිත උපදෙස් තුළ සඳහන් කර තිබෙනවා. එම ගනුදෙනුවට අදාළව ප්‍රංශයේ යාබස් සමාගමේ මව් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන බිසොලුෂන් සමාගම විසින් පවත්වාගෙන යන සිංගප්පූරුවේ ඇති බැංකුවක ගිණුමකට 2013 වසරේ දෙසැම්බර් 27 වන දින එවා තිබෙන බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. ඉන් අනතුරුව ප්‍රියංකා විජේනායක නැමැත්තිය විසින් එම මුදල් සිය සැමියා වන කපිල චන්ද්‍රසේන විසින් ඔස්ට්‍රේලියාවේ ඇති බැංකුවක ගිණුමකට මාරු කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බවද නීතිපතිවරයා විසින් පොලිසිය වෙත යොමු කරන ලද ලිඛිත උපදෙස් තුළ සඳහන්. මෙම ක්‍රියාව තුළින් කපිල චන්ද්‍රසේන සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සහ අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවට විමර්ශනවලදී සාධාරණ සැකයකින් තොරව සාක්ෂි අනාවරණය වී ඇති බැවින් ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු ලබා ගැනීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයාට නිකුත් කළ උපදෙස්වල වැඩිදුරටත් සඳහන් වෙනවා. විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් අතට වීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබුණද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත් වීමෙන් එය වහාම අතට වීමට පියවරගෙන තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින කෙරවල පිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව කෙරවල පිටිය බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම ඇනහිට ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. එසේ උද්ගත වූ තත්ත්වය මත දිනකට පැය දෙකක කාලයක් විදුලිය සැපීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබුණා. එහෙත් මේ සම්බන්ධයෙන් වහම වැඩිහතු ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපීම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව නැවතත් ඉන්ධන සැපීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බැවින් විදුලි බල මණ්ඩලය විසින් හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලි බලයේ පැය දෙකක් කපා හැරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ. මේ අනුව නැවතත් අඛණ්ඩව විදුලි බලය මහජනතාවට සැපීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් පවසනවා. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මනෝදිත්තවල්ල මහතා අවහව ප්‍රාප්ත වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවල් මහතා අද ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළා. එමෙන්ම සංහිඳියා යන්ත්‍රණය පිළිබඳ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ඔහු 2003 වසරේ සිට 2005 වසර දක්වා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා. ක්‍රමෝපාය ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ හෙවත් ශමා ආයතනයේ ප්‍රථම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මනෝ තිත්තවැල්ල මහතා පර්ක් හෙවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දොරේද කටයුතු කළා. පරිසරය ආරක්ෂා කිරීම නීතියට පමණක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් එය පාසල් විෂය මාලාවට හඳුන්වා දිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරපරුවේ පැවති ජාතික තෙත් පිම් දින සමරුම් උත්සවයට එක්වමින්. මා ජනතාවගේ ක්‍රියාකාරකම් නිසා විශාල වශයෙන් පරිසර හානියකට පත් වෙනවා. අපි සංවර්ධනය ඇති වෙනවත් එක්කම පරිසරය ආරක්ෂා කර ගැනීමත් තාමත්ම වැදගත් වෙනවා. අපිට මේවා නීති
මාර්ගෙන් පමණක් විසඳන්නට පුළුවන් කරුණු නෙවෙයි. පරිසරය ආරක්ෂා කර ගැනීම මේවා පාසල්වල විෂයක් හැටියට හඳුන්වා දෙනවා නම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අනිත් විෂයන් වගේම පරිසරය විෂය ඉතාමත්ම වැදගත් විෂයක් බවට පත් වෙලා තිබෙනවා. සීමාවක් නැතිව පොහොර වර්ග පාවිච්චි කිරීම, කෘමිනාශක පාවිච්චි කිරීම නිසා සම්පූර්ණයෙන්ම පරිසරය වෙනස් වෙලා එදා අපි කුඩා කාලේ දැකපු පක්ෂීන් විශාල ප්‍රමාණයක් අද දකින්නවත් නැහැ. දැන් අපි කුඩා කාලේ ඔය සුදුරෙදී හොරා, කහ සිවුරු හොරා වගේ කියලා හඳුන්වපු ඒවා අපි දකින්නවත් නැහැ ගම්වල. ඒ දවස්වල සතුන් නෙලවන්නේ අප කුඹුරක් ආරක්ෂා කරගන්නේ පැල් කවි කියලා පැලක් හදලා. අද ගමක මම හිතන්නේ කවුරුත් තරුණ තරුණියන් මේ දරුවෝ පැල් කවිය කියනවා අහලා තියෙනවා. පැල් කවි කියන්නේ විශේෂයෙන් උත්සවයකදී විතරයි. මුල් එදා ගමේ ස්වාභාවික දෙයක්. ඒ වගේම පක්ෂීන්ගෙන් කුරුල්ලන්ගෙන් තමන්ගේ අස්වැන්න ආරක්ෂා කරගන්න අද අවශ්‍යතාවයක් වෙලා නැහැ. මොකද අද කුරුල්ලෝ නැහැ. දහස් ගණන් ආපු ගිරව් අද නැහැ. විකුරුල්ලෝ අද නැහැ. ඉතින් මේ වගේ ග්‍රම නගරබදව පමණක් නෙවෙයි ගම්බදව පවා අපේ පරිසරය විශාල වශයෙන් වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙන කල්පනා කරලා බලන්න අපේ සංස්කෘතිය එහා බැදී සංස්කෘතියත් අද විශාල වශයෙන් වෙනස් වෙලා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංතහනයේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුමබණ්ඩාර මහතා අද දින නම් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තු සංකිරුණයේ අද පැවති ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී මේ බව ප්‍රකාශයට පත් කළා. අපි නිර්මාණය කරන පොදු ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළුව එකට එකතු වෙලා හදන පොදු ජන බලවේගයේ මහලේකම්වරයා හැටියට අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් සමාජිකෙක් වන ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතා යෝජනා කරනවා නෙවෙයි අපි නම් කරනවා. මොකද මේ නම් කිරීමේ බලය තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම එතුමාගේ නම යෝජනා කරනවා. මම හිතන්නේ මෙතන සිටින රට පුරාවටම සිටින පළාත් සභා ඒ වගේම පාර්ලිමේන්තු නොවන ආසන සංවිධායකතුමන්ලාගේ දිස්ත්‍රික් සංවිධායකතුමන්ලාගේ මම හිතන්නේ විරෝධතාවයක් තිබෙනවා කියලා අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලෙක්. එපමණක් නොව මේ ක්‍රියාදාමයෙන්ම ජ්‍යෙෂ්ඨත්වයට හැකියාවට දක්ෂතාවයට මුල්තැන ලබා දීමේ නිදසුනක් හැටියටත් අපි ඉදිරි ගමනේ ආකෘතියක් හැටියටත් ආදර්ශයක් හැටියටත් ඔබතුමන්ලාට මේක පාවිච්චි කරන්නට. විශේෂයෙන්ම එක එක කතා පහුගිය දිනවල පත්තරවල ප්ලාන් කරා. මේ ඇත්තටම ඕවා ඉතින් මට කියන්න දෙන්නේ මෙන්න මෙච්චරයි. මේවා ඩීල් දේශපාලනයේ ප්‍රතිඵල. මොකද තාමත් දැන් අර ඩීල් එක යනවා. මේ පක්ෂය තුල අවිනිශ්චිතතාවය ඇති කරලා කකුලෙන් ඇදිලි ක්‍රියාත්මක කරලා මට ජනාධිපතිවරණයට තිබුණේ සීමා සහිත කාලයක්. ඇත්ත වශයෙන්ම ඒ සීමා සහිත කාලය ඒ වගේ කාලවකවානුවක් අපේ පාර්ලිමේන්තු මැතිවරණයටත් අපි ලක් කරනවා නම් ඒක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාටත් වෙන්න ඉන්න පුද්ගලින්ටත් අපේක්ෂක කණ්ඩායමටත් කරන බරපතල නිග්‍රහය. ඒ නිසා මම ඔබතුමන්ලාට කියනවා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා තමයි අපේ පොදු ජන බලවේගයේ මහලේකම්වරයා හැටියට අපි ඉදිරිපත් කරන්නේ. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ එකම දර්ශනයක් සහ වැඩපිළිවෙලක් පිළිබඳ එකඟත්වයක් ඇති නායකයන් යටතේ ආණ්ඩුවක් පිහිටවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දැක්කා මේ යහපාලන රජය තුළ සංග්‍රාමය අරාජක තත්ත්වයක් ඇති වුණා. ආණ්ඩුවේ එක පාර්ශ්වයක් යම් කිසි දෙයක් යෝජනා කරනකොට ඒක කඩාකප්පල් කිරීමට හරස් වීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම රජයේ අනිත් පාර්ශ්වය කළා. එවැනි දෙයක් ආපසු අත්දැකීමට අපේ ජනතාවට කිසිම වුවමනාවක් නැහැ. ඒක අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අතිශයින් අමිහිරි කටුක අත්දැකීමක්. රටේ ප්‍රශ්න විසඳලා ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන්නේ එකම දර්ශනයක්, එකම ඉලක්කයක්, එකම වැඩපිළිවෙලක් පිළිබඳ එකඟත්වයක් ඇති
නායකයන් යටතේ ආණ්ඩුවක් පිහිටවීම තමයි. අපි දැක්කා අපි පොඩි පට්ටම් කරපු විපක්ෂයක් තිබුණේ. ඒ විපක්ෂයට අපිට කතාවක් දුන්නේ නැහැ. අපි කතාවක් ඉල්ල ගන්න හිඟා කන්න යන සිද්ධ වුණා පාර්ලිමේන්තුවේ ඇතුළේ. සිගමන් යදින්න සිද්ධ වුණා ගිහිල්ලා. කාගෙන්ද සිගමන් යදින්නේ අපි ගිහිල්ලා. අපි සම්බන්ධන් මහත්තයා ගාවට ගිහිල්ලා සිගමන් යඳිනවා අපිට කතාවක් ඉල්ලගන්න. එහෙම කරලා අපි එදා මේ බැඳුම් කර වංචාව ගැන අර්ජුන් මහේන්ද්‍රන් ගැන ඔව්ව ලංකාවට ගෙන්න ගත්තේ කවුද කියලා සියලු දේවල් අහනකොට රට හදන්න යනකොට මහා මොලකරුවෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගත්ත එකට විපක්ෂයේ ඉරිසියාව හැදිලා කිව්වා. බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් පටන් අරන් සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයාට මේකෙන් අතපීද ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔවුන් මේවට වග කියන්න ඕන. ඒ වගේම කෝප් කමිටුවේ හිටපු ෆුට්නෝට් කල්ලිය ඒ කල්තිය මේකට වග කියන්න ඕන. බොහොම පැහැදිලිව අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඉතාම කඩිනමින් මහා බැංකු ගනුදෙනුව සොයා බලලා මේ මුදල් කවුරුද වියදම් කරේ? මේ මුදල් මොන මැතිවරණයටද පාවිච්චි කරේ කියලා සොයා බලන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. බැඳුම් කර නිකුතුවලදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නීතියට පටහැනිව ක්‍රියා කර ඇති බවට අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. විකල්පාධිපතිතුමාගේ වාර්තාවට අනුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ වාර්තාවට අනුව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව බැඳුම් කර නිකුතුවලදී හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නීතියට පටහැනිව ක්‍රියාත්මක කිරීම හරහා රජයට විශාල පාඩුවක් සිද්ධ වෙලා තිබුණා. මම ඒකයි කිව්වේ අපිට හැමදාම මේ 2.50 දේශපාලනය කරන්න බෑ. අපිට පුළුවන් වෙන්න ඕනේ දේශපාලන පක්ෂ කුමක් වුණත් මේ රට වෙනුවෙන් වැඩ කරන්න. එතකොට එතනදී අපිට සත්‍ය ප්‍රකාශ කරන්න අත්‍යවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ඉන්නකොට දැනගෙන හිටියේ මෙච්චරන ඒ අනුව අපි නොයෙකුත් ප්‍රශ්න ඉදිරිපත් කරා නම් අද අපිට මෙච්චර කොටක් තියෙනවා. ඇත්තටම අපි අතීතය දිහා බැලුවොත් අපි මොනවද දැනගෙන හිටියේ කියලා අපිට මට හිතෙනවා. මම මේ පිළිබඳව දැනුවත් තියෙන පුද්ගලෙක් කියන්නේ අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. අවම වශයෙන් වර්බටිම් එකේ තියෙනවා මං කී පාරක් කිව්වද ද්විතීයික වෙළඳපොලේ ගනුදෙනු ලයිස්තුව අපිට දෙන්න. ද්විතීයික වෙළඳපොලේ ගනුදෙනු ලයිස්තුව නැත්තම් අපි කොහොමද දන්නේ මේ ප්‍රාථමික වෙළඳපොලේ ගත්තේ වට මොකද්ද කරේ කියලා? කාටද වික්කේ කියලා? නමුත් කනගාටුව කියන්නේ මේ අවස්ථාවේදී අපිට කිසිම දෙයක් ලැබුණේ නැහැ. මහා බැංකුවේ ඒ වෝහාරික වාර්තාව හරහා තමයි සියලු දත්ත විස්තර එළියට එන්නේ. උදාහරණයක් හැටියට අපි 2010-15 කාලේ කෝප් එකේ සභාපති හිටියේ විපක්ෂයේ മന്ത്രി කෙනෙක් නෙමෙයිනේ. කෝප් එකේ සභාපති කරලා හිටියේ රජයේ ඇමතිවරේ. එතකොට අපි අහපු ප්‍රශ්න වලට කවදාත්ත් මේ ඔවුන් ඉදිරිපත් වුන්නේ නැහැ. කවුද විවස්ථාව 148-149 වගන්ති වලට එහායි කවුද වැඩ කරේ? ඔව් ඒක මේක තියෙනවානේ. මේකේ තියෙනවා පාර්ලිමේන්තුවට ඉහළින් අනාව කියලා. මේවට උත්තර දෙන්න එපා කියලා. අදට අපි ඔබෙන් සමු ගන්නවා. යලිත් හමුවෙමු හෙට උදැස්සන 6ට. තව සුනුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.sethanews.lk අපගේ වෙබ් පිටුවට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.